කොළඹ මාලිගාවත්තේ අලුතෙන් ඉදිකරන ලද සර් ඩී.බී. ජයතිලක විද්‍යාලයේ විවෘත කිරීම පිළිබඳ උත්සවයක් පැවැත්වෙනි. මෙම උත්සවයට සහභාගී වූ ප්‍රධාන අමුත්තන් අතර ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාද, ගරු අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද, කොළඹ දිසා අමාත්‍ය වීරසිංහ මල්ලිම ආරච්චි මහතාද, ගමනාගමන අමාත්‍ය එම්.එච්. මොහමඩ් මහතාද වූහ. තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත වූ මෙම විද්‍යාලය ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සේවයේ සැමරීමවත් එතුමාගේ නමින් නම් කෙරිණි. ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා අතින් විද්‍යාලය විවෘත විය. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ඡායාරූප දෙකක් විවෘත කරන ලදී. මෙහිදී දරු අග්‍රාමාත්‍යතුමා ළමුන් දෙදෙනෙකු පාසලට ඇතුළත් කරගත් අතර ඔවුන්ට අකුරු කියවීමද එතුමා අතින් සිදු විය. ජපන් බෞද්ධ සංගණිකායේ මහානායක පූජ්‍ය නිචිදත්තු පූජී හිමියන් විසින් ලන්ඩන් නගරයේ ඉදිකරන ලද සාමදාගබ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බෞද්ධ නියෝජිත පිරිසක් කටුනායක ගුවන්තොටුපළින් එංගලන්තේ බලා පිටත් වූහ. සංස්කෘතික අමාත්‍ය එල්.බී. හුරුල්ලේ මැතිතුමා විසින් කටුනායක ගුවන්තොටුපළේදී බෞද්ධ දූත පිරිස පිළිගැනීමෙන් පසුව ආගමික වතාවත් පැවැත්විණි. ජමාපලගම විපුලසාර හිමිපාණන්ද සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය එල්.බී. හුරුල්ලේ මැතිතුමාද එක්සත් රාජධානියේ තානාපති ජේ.ඩී.බී. ජොන්ස්ටන් මහතාද දූත පිරිස වෙනුවෙන් මල්වතු මහානායක හිමිපාණන් ඇතුළු තවත් අය රැස්ව සිටි පිරිස අමතා කතා කළහ. දූත පිරිසට සෙත්පතා සෙත් පිරිස සජ්ජායනාවක්ද පැවැත්විණි. ඉන් අනතුරුව ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු මෙම බෞද්ධ නියෝජිත පිරිස ගුවන් යානයේ බලා පිටත් වූහ. මෙම නියෝජිත පිරිස අනුරාධපුර ජයශ්‍රී මහ බෝධි අංකුරයක්ද එංගලන්තේ බලා වැඩම කර වූහ. ලංකාවේ නව ආයෝජන හැකියාවන් පිළිබඳ සම්මන්ත්‍රණයක් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන අමුත්තා වූ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය රනිද මෙල් මෙතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වා සම්මන්ත්‍රණය ආරම්භ කරන ලදී. ගරු මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාද මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය. මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි විජේවර්ධන මහතාද, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය රොනිඩ් මෙල් මහතාද සම්මන්ත්‍රණය ඇමතුහ. ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී මුදල් අමාත්‍යතුමා දේශනය පැවැත්විය. බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් පරමාණු බලය උපයෝග කරගෙන බලශක්තිය නිපදවීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා වූ ගිවිසුමකට යුගොස්ලාවියානු රජය සමග ශ්‍රී ලංකාව පසුගියදා කර්මාන්තා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේදී අත්සන් තැබීය. මෙයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූයේ ගරු කර්මාන්තා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය සිරිල් මැතිව් මහතායි.
परमाणु बल युदा बल शक्ति विपुल प्रयोजन लबाय युगोस्लाविया समग मेवन गिविसुमुकट एलंबीमिन श्रीलंकावे अनागत बल शक्ति अद्भुतेट पिलियमक वनुवेत जात्यंतर कामकर संविधाने सह कामकर डिपार्टमेंटे सहयोगित्वेन मुहुद आश्रित सेवक अध्यापन उपदेशक वरुण पुहुनु किरीमे पाठमाला सम्मंत्रणय भंडार नायक अनुस्मरण जात्यंतर सम्मंत्रण शालावेदी पवत्विनि පිළිගැනීමේ කතා පවත්වන ලද්දේ කම්කරු කොමසාරිස් ඒ.එල්.බී.කේ පෙරේරා මහතා විසිනි. නවදිල්ලියේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මුහුද ආශ්‍රිත සේවක අධ්‍යාපන ප්‍රාදේශීය දේශ විශේෂඥ බී.ආර්. මජුම්දාර් මහතාද කතා කළේය. කම්කරු අමාත්‍ය කවිදන් සී.පී.ජේ. සෙනවිරත් මහතා තේමා දේශනේ පවත්වමින් මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු පැහැදිලි කළේය. දීවර අමාත්‍ය ගරුපෙස්සස් පෙරේරා මහතා කතා කරමින් දීවරයන්ගේ අධ්‍යාපන තත්ත්වයෙන් නැංවීම මගින් විපුල ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවනු ඇතැයි පැවසීය. කම්කරු අමාත්‍යංශ ලේකම් ඩී.එම්.පී.බී. දසනායක මහතාද සම්මන්ත්‍රණය ඇමතීය. මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් යහමගට හැරවිය හැකි කිසිද යන මෑන් වූ සම්මන්ත්‍රණයක් ලංකා ඔබරෝයි හෝටලයේදී පැවසීමි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා වූ ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. වේරපිටිය මහතාද කොළඹ ක්‍රමයේ සභාපති නොබොරු යබාටා මහතාද ඇමරිකානු තානාපතිතුමාද මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාද ඇතුළු සම්භාවනීය අමුත්තන් ගණනාවක් සහභාගී වූහ. කොළඹ ක්‍රමයේ සභාපති යබාටා මහතාද ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ මත්ද්‍රව්‍ය පාලක මණ්ඩලයේ සභාපති තැන්පත් ටී.බී. වේරපිටිය මහතාද මෙම සමුළුව අමතා කතා කළහ. ප්‍රාරම්භක දේශනයේ පවත්වන ලද්දේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා විසිනි. ආසියා සහ ශාන්තිකර කලාපයේ කම්කරු ශ්‍රමය සංවර්ධනයට යොදා ගැනීම පිළිබඳ සම්මන්ත්‍රණයක් ශ්‍රීලංකා පදනම් ආයතනයේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහයෝගිත්වයෙන් පවත්වන ලදී. ආරම්භක දේශනයේ පවත්වන ලද්දේ ඒ.එම්.එච්. සිදික්පායි මහතායි. ආරම්භක දේශනයේ පවත්වන ලද්දේ ගරු කම්කරු අමාත්‍ය කපිතාන් සී.පී.ජේ. සෙනවිරත්න මහතා විසිනි. කම්කරු අමාත්‍යංශ ලේකම් ඩී.එම්.පී.බී. දසනායක මහතාද සමුළු ඇමතීය.